අදරණය දරුවනේ පරිසරික ජීව විද්‍යාව කියන ඒ ගද්දගත්ම ඒකකේ ඔබේ විශවිදේශයේ පවතින එහි තවත් රසවත්ම කොටසකට තමයි මම ඔබවද රැගෙනයන්නේ ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර පද්ධති අපි අධ්‍යනය කරමින් පවතින්නේ එහිදී පළමු පරිච්ෂේදය තුළදි වනාන්තර පරිසර පද්ධති පිළිබඳවත් දෙවන පරිච්ෂේදය තුළදී ුුණ ූමිරිසර පද්ධති පිළිබඳවත් සාකච්ඡා කළ. එහි මීළඟ අදීර තමයි තෙද්බිම් පරිසර පද්ධති පිළිබඳව සාකච්ඡා කිරීම. අපි අද තෙද්බිම් පරිසර පද්ධති ගැන ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනවා මොකද තෙද්බිමක් කියල අදහස් කරන්නේ දරුවුණේ. තෙද්බිමක් කියල සරලව අදහස් කරන්නේ ස්ථීර වශයෙන් හරි එහෙමනැත්තම් තාවකාලික වශයෙන් හරි ජලය රැඳුණු ඒ වගේ මේ ජලය රැඳුරු ප්‍රදේශ ආශ්‍රිතව ශාක සත්ව ප්‍රජාවකුත් තෙද්බිමට ඇතුළත් වෙනවා එ අනුව සරලෝම කියනවනම් ස්ථීර වශයෙන් හෝ තාවකාලිකව ජලය රැඳුණු ආශ්‍රිත ශාක සතුන් සහිත වාසස්ථාන තමයි තෙද්බිමක් කියලා කියන්න මෙති ස්ථීර වශයෙන් හෝ තාවකාලික ලෙස ජලය රැඳුුණු ආශ්‍රිත ශාක ඒ ප්‍රදේශය ආශ්‍රිත ශාකසාහ සතුන් සඳහා වාසස්ථානයන් තමයි තෙද්බිමක් කියලා කිය. හදුර මේතන කියවෙනවා මේ සර අර්ථ දැක්වීම තුළ කියවෙනවත් එබික තියන ජලය ස්තීරව රැඳිල තියන්නත් පුළුවන් ටික කාලයකට සීම වෙච්ච එකන තාව කාලික වශයෙන් ජලය රැඳු ප්‍රදේශයක් වෙන්නත් පුළුවන්. හැබැයි ජලය ස්තීරව රදුරත් තාවකාික රැඳුරත් මේ ප්‍රදේශ ශ්‍රිතව හොඳ ජයිව විධත්වයක් තියනවා. මොකද මේ ආශ්විත ශාක ප්‍රජාවන් ඒවගේම සත්ව ප්‍රජාවන් දකින්න පුළුවන් ඔවුන්ට වාසස්ථාන සපයන තැනක් තමයි මේ තෙද්බිමක් කියන්නේ දැ අන්තර්ජාතික වශයෙන් වැදගත්වන සන්ධානයක් ගිවිසුමක්තියෙනවා මේ රැම්සාර සම්මුතිය කියලා රැම්සාර සම්මුතිය දි දරුවුණනේ අදහස් කරන්නේ අන්තර්ජාතික වශයෙන් වැදගත්වන තෙද්බිම් සන්රක්‍ෂණය පිළිබඳ සම්මුතිය අපේ ඉදිරි පාඩමකද මේ රැම්සා සම්මුතිය ගැන ගැඹුරින් සාකච්ඡා කරනු ඉතිං රැම්සාර සම්මුතියට අත්සං කරපු රටවල් වලින් එකක් තමයි අපේ ශ්‍රී ලංකාවත් එතුට රැම්සාර සම්මුතියට අනුව තෙද්බිමක් අර්ථදක්වන විදිහ ගැන ඔබ ඉතාම හොඳින් දැනගන්න ඕනේ මෙවැනි ප්‍රශ්නයක් විවාාගදි වි්හගත ප්‍රශ්ණ වලට පැමිණීමට බොහෝ ඉඩකඩක් තියෙන අවස්ථාවක් තියෙනවා ටිකක් දිග අර්ථ දැක්වීමක් වුණත් හරියට පාඩන් කරගත්තොත් මේ මොහොතෙම ඔබට මාත්‍ය එක්ක පාඩන් කරගත්තුොත් මේක බේ ගැඹුරු මතකේ සටහන් කරගන්න පුළුව තැන්පත් කරගන්න පුළුවන් රැම්සාර් සම්මුතියට අනුව දරුවනේ තෙද්බිමක් ොහොම දර්ථ දක්වන්නේ දැමේ රැම්සාර සම්මුතියට අනුව තෙද්බිමක් මේ වගුරු බිමක් වෙන්න පුළුවන් ජලය සහිත පීට් බිමක් වෙන්න පුළුවන් එකනේ හැලයිඩම් වෙන්න පුළුවන්ඒවගේම පීට් බිමක් වෙන්න පුළුවන් එතුො මුලින්ම කියවන්න ොන මේ පද කපය ගැන වගුරුබිමක් ජලය සහිත හැලයිඩමක් එහෙම නැත්තම් පීට් බිමක් ෘව හෝ ස්වභාවිකව ඇතිවෙච්ච දෙයක්. මේ කෘතිම ඇති කරපුදයක් එහමැත්තන් ස්ොභාවිකව ඇතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම පැහැදිලිවම ස්තීරවහෝ තාවකාලිකව ජලය රැඳුරු ප්‍රදේශයක් වෙන්නත් ඕනිේ. ස්තීරව හෝ තාවකාලික ලෙස ජලයේ රැඳු ප්‍රදේශයක් වෙන්න ඕනි. මේ රැඳුලු ජලය නිශ්චල ජලය වෙන්නත් පුළුවන් නැත්තං ගලායන මිරිදිය වෙන්න පුළුව හරිකි. එතකොට ඒවා නිශ්චල හෝ ගලා යන මිරිදිය එහෙම නැත්තං කිවුල් දිය එහෙම නැත්තං ලවන සහිත දිය ඒ වගේම කරදය ප්‍රදේශ ඇතුළත්ව බාධිය අවස්ථාවදී ගැඹුරමීටර් හයක් නොයික්ම වන ප්‍රදේශ තමයි තෙත්්බිම් කියල සලකන්න බාධී අවස්ථාවදි ගැඹුරමීටර් හයක් නොයික්ම වන ප්‍රදේශ තිමටික එකතු කරගන්න ඕන පාඩන් කරගන්න දැම් බල මාත්‍යක පාඩංකරම් රැම්සාර් සම්මුතිරණුවත් එෙද්බිමක් කියන්නේ මොනගේ භූමියකටද. මේක වගුරුබිමක් එම නැත්තන් ජලය සහිත හැලයිඩමක් හෝ පීඩ් බිමක්. කෘතිීමව හෝ ස්වභාවිකව ඇතිවෙච්ච ප්‍රදේශයක්. ඒ වගේම ස්තීර හෝ තාවකාලික ලෙස ජලේ රැඳුුණු ප්‍රදේශවන අතර ඒවායේ නිශ්චල හෝ ගලා යන මිරිදිය කිවුල් දිය ඒ වගේම ලබන සහිත දිය ඒ වගේ කරදය ප්‍රදේශද අයත්ව බාධී අවස්ථාවේ ගැඹුර මීටර් හයක් නොයික්ම වන ප්‍රදේශ තමයි තෙත්්බිම් කියලා කියන්නේ. පාඩන් කරගම් තව පාරක් උත්සාහගරන් වගුරුබිම් ජලේසහිත හැලයිඩම් පීට්බිම්. කෘතිමු හෝ ස්වභාවිකව ඇති වුණු. ස්තීරහෝ තාවකාලිකව ජලය රැඳු ප්‍රදේශවන අතර ඒවායේ නිශ්චලහෝ ගලා යන මිරිදී කිවල්දී හෝ ලවනද කරද ප්‍රදේශද අයත්ව බාධිය අවස්ථාවේ ගැමුරමීටර් හයක් නොයික්ම වන ප්‍රදේශ තමයි රැම්සාර සම්මුතියේ තෙද්බිම් ලෙසසා අරත දක්වන්නන්නේ හරිම ලේසි අමාරුුණ වගුරුබිම් ජලේසයිත හැලයිඩම් පීට් බිම් කෘතිීමව හෝ ස්වභාවික ඇතිවෙච්ච. ස්තීර ලෙස හෝ තාවකාලික ලෙස ජලය රැඳුරු ප්‍රදේශවන අතර ඒවා නිශ්චල හෝ ගලායන මිරිදිය කිවුල් දිය එහෙම නැත්තං ලවනදිය කරදි ප්‍රදේශද අයත්ව බාධී අවස්ථාවේ ගැමුරමේටරු හයක් නොයික්ම වන පදේශ මම හිතනවා මම කීප වරක්ම මේ අර්ථ දැක්වීම උච්චාරණය කරපු නිසා කියවපු නිසා ඔබටත් මාත් එක්කම මේක උච්චාරණය කරමින් මේ අදහස අවබෝධ කරගනිමින් සාකච්ඡා කරමින් මේ දේ සමග සම්බඳ නාන ඔබටත් මේ අර්ථ දක්ව පාඩාගති දරුණ හොම දෙදත මැපි මෙතන ප්‍රශ්නාවලියට එකතු වෙනකොට ඔබටත් ගෙදරයිදා පෑනක් කොලයක් අරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ියන්නට පුළුවන්න්නම් මේ අර්ථ දැක්වීම මම කියන ලින් ඔබට ලියන්නට පුළුවන්නන් ඔබ ටික පාඩන් කරල තින් තින්සා අපි අද මේ පාඩම තුළද මේ අර්ථ දැක්වීම මුළු මනින්ම පාඩන් කරගෙන අපි විභාගයට සූදානම්වෙන්න පුළුවන් හරි ඒම නං පලවෙනිම එද්බිම් සම්බන්ධ මේ මූලික විෂය කරුණුලදී අපි සාකච්ඡා කරපු දේවල් සාරාංශ ගත කරමු තෙද්බිමක් කියයන සරලෝම කියනනම් ස්තීර ලෙසහෝ තාවකාලික ලෙස ජලය රැඳුලු හා ඒ ආශ්‍රිත ශාකසා සතුන්ට වාසස්ථාන සපයන ප්‍රදේශ හැබැයි තෙද්බිමක් අර්ථදක්වන අන්තර්ජාතික අර්ථදැක්වීමක් තියෙන රැම්සාර් ිවිසු ැත්තන් රැම්සා සමුතිය අනුව රැම්සාර සම්මුති අනුව තෙද්බිමක් කියල අදහස් කරන්නේ වගුරුබිමක් ජල සයිද හැලයිඩමක් එහෙමනැත්තම් පීට්බම මේවා කෘතිීමව හෝ ස්වභාවිකව ඇතිවුණ ඉස්තීර ලෙස හෝ තාවකාලික ලෙස ජලය රැඳුරු ප්‍රදේශවන අතර ඒවායේ නිශ්චල හෝ ගලායන මිරිදිය කිවුල් දිය ඒවගේ හෝ ලවනදිය සහ මේ කරද අවථාව කරදි ප්‍රදේශද ඇතුළත්ව. බාධ අවස්ථාවදී ගැමර මීටර් හයක් නොයික්ම වන ප්‍රදේශ තමයි දරුවනේ අපි සලකරන්නේ රැම් සසාර් ගිවිිසුටනුව රැම්සාර්ර සම්මු රනුව තෙද්බිමක් කිය. ඒ දවතම අපි සාකච්ඡා කළේ දරුවනේ දැන් අපි රැම්සාර් සම්මුතිය රණුූ ශ්‍රී ලංකාව තෙද්බිම් පරිසර කාණ්ඩ තුනකට වෙන් කරලා තියනෝ ඒ ගැයි අපි දැන් පරික්ෂා කරන්නෙන්නේ. ශ්‍රී ලංකාවේ ඇති තෙද්බිම් අතරින් රැම්සාර් සම්මුතිර අනුකූලවන තෙද්බිම් පුළුල් ලෙස කාණ්ඩ තුනකට වෙන් කරලා තියනවා. මොනාද මේ කාණ්ඩ තුන. පලබිණ කාණ්ඩේ තමයි අභ්‍යන්තර මිරිදිය තෙද්බින්. රට ඇතුලෙ තියෙන මිරිදිය දක්නට ලැබිට තෙත්්බින්. මේ පරිචේදේ තුළද අපි සාකච්ඡා කරන ඇතරම මේ ශ්‍රීලංකාව අභ්‍යන්තර මිරිදිය තෙද්බිම් ගැන තමයි. එතෝට මේවට අයිති වෙන දරුවුණේ ගංගා ඇලදොල ඒ වගේම වගුරුබින් වගුරු වනාන්තර සහ විල්ලු කියන මේ එකන එකට වෙනස් පරිසරයන් කීපයක්. ්‍යන්තර මිරදිය ේබම් ො ද අයිතිවෙන්නේ ගංගා ඇලදොළ වගුරබිම් වගුරු වනාන්තර සහ විල්ලු. ඉලට වෙරලබට තෙබ්බිම්. දැ මේ වෙරලට තෙද්බිම් ගැන අපි ඉදිරි පරිච්චේදයේකද සාකච්ඡා කරන්නේ මෙතෙන්ට අයිති වෙනවා කලපු ගංමෝය නැත්ත මෝය කඩොලාන මුහුදුතුරුණ පෙත් එ වගේම ලබන වගුරු සහ කොරල් පර හරිම දර්ශනීය ලස්සන ප්‍රදේශ වගයක් තමයි වෙනල බට තෙද්බිම් වලට අයිතිවෙන්නේ. තුන්වෙිනිකාන්්ඩය මේක තමයි කෘතිීමව නිර්මාණය වෙච්ච තෙද්බිම් වලට අපි උදාහන්න වලට සලකන්නේ මිනිසා විසින් සාදන ලද තෙද්බි ද වැැව් ජලාශ ඒවගේම කුඹුරු සහලනු ලේවායන් කියන්නේ මිනිසා විසින් සාදන ලද තෙද්බිම් පරිසර පද්ධති. එයනුව රැම්සාර් ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ පවතින තෙද්බම් ප්‍රධන වයෙන් කාණ්ඩ තුනකට වෙන් කරල තියෙනවා අභ්‍යන්තර මිරදය තෙද්බිම් වෙරලබට තෙද්බිම් සහ මිනිසා විසින් සාධන ලද තෙද්බම්. අභ්‍යන්තර මිරිදය තෙද්බිම් වලට උදාහරණ වෙන්නේ ගංගා ඇලදොල වගුරුබිම් වගුරු වනාන්තර සහවිල්ලු. ඊළට වෙෙරබට තෙද්බිම් වලට උදාහරණ වෙන්නේ කලපු ගංමෝය කඩලාන කොරල් පර ඒවගේම මුහුදු ත්‍රුණපෙත් ඊට අමතරව ලවන වගුරු ගන්න පුළුව ලවන වගුරු මෙතන පරිසර පද්ධදි හයක් තියෙනු ඒවගේම මිනිසා විසින් සාදන ලද තෙත්්බිම් වලට වැව් ජලාශ ලුණු ලේවායන් සහ කුඹුරු අපිට උදාහරණ වලට ගන්න පුළුව දරුවනේ දැන් අභ්‍යන්තර මිරිදිය එද්බම් පිළිබඳවයි අපි මේ පරික්්ෂේ දය තුළදී සාකච්ඡා කරන්නේ මුලින්ම ගංගා සහ ඇලදුළ ගංගා සහ ඇල දුළ ගැන පි කතා කරමු ස්වභාවික ගංගා ද්‍රෝණී එකසිය තුනකින් ගලා එන ගංගා ජාලයක් දරුවනේ ශ්‍රී ලංකාව පුරාහම පැතිරිලා ව්‍යාප් වෙලා තියෙනවා ස්භාවික ගංගාද්‍රෝණී එක සය තුනකින් ගලාගෙන එන ගංගා ජාලයක් ශ්‍රී ලංකාව පුරා පුළුල්ුව පැතිරිලා තියෙන තෙත් කලාපේ උස්බිම් වලින් තමයි මේ ගංගාද්‍රෝණී පැනනගින්න ආරම්භ වෙන්නේ හරි දැපි ප්‍රධානම ගංගාවන් හතර වෙන මහවැලි කැලණි කළු වලවේ මේ ගංගාවන් හතරම අපි අහල තියෙනවා සමනල කන්ද මුදුනේ සිට පැනනැක්්ගා කියලාය සමනල කන්ද මුදුන කියන්නේ ස්තෙත් කලාපේ තියෙන ප්‍රධානම උස්බිම් ප්‍රදේශයක් එත්තනින් තමයි මේ ගංගාද්‍රෝණි නිර්මාණයවීම ආරම්භ වෙන්නේ ඉහළ ජලාධාර ප්‍රදේශ කියලා කියන තැන්වල දො තෙත් කලාපේ උස්බිම් වලින් පැරනගෙන ගංගා ද්‍රෝණි බහුවාර්ෂිකයි බහුවාර්ෂිකයි ගියෙන් බහු වාර්ශිකයි කියන වසර මුළුල්ලේම මේ ගංගාවන් හිඳෙන්නේෙ නෑදරුවෝ දැන් කැලනි ග මහවැලිගංඟ හෙම හිඳෙන්නේ නැතුව එක දිගට වසර පුරාම ගලාබසින ගංගාවන් හරි දොර තෙත්කලාපේ උස්බිම්වලින් පැ ගංගා ද්‍රෝණි බහුවාර්ෂිකයි ඒ වසර පුරම වසර මුළුල්ලේම නොසින්දී ගලායන ගංගාවන් හැබැයි වියලි කලාපේ ගංගාද්‍රෝණි තියෙනවා ඒවා බොහෝමයක් ඉර්තුමය ගංගාද්‍රෝණ ඉරතුමයයි කියන්නේ වැස්ස කාලෙකද විතරයි ඒ ගංගාවන් ගංගාවන් ගලාගෙනන්නේ ජලයෙන් පිරිලතියෙන්නේ වියලිකාලද ඒ ගංගාවන් සිින්දදිල නො එතුොට මනිසුන්ට පවයේ ගංගාවන් දිගේ ගමන් කරන්න පානගන්න පුළුවන්. එනිස මේ කරුණ ඉතා වැදගත් තෙත් කලාපේ උස්බිම්වලින් පැනනගිෙන ගංගාද්‍රෝණ බහුවාර්ෂිකයි වියලි කලාපේ ගංගා ද්‍රෝණි බොමයක් ඉරතුමයයි දැන් ගලාගෙන යන ජලයේ කිසිම විශේෂිත ෘක්ෂලතාදයක් අපිට දකින්න නොලැබෙන තරම් ඇත්තනි ගලාගෙන යන ජලයේද ෘක්ෂලතාදිය දකින්න අපහසුයි මොක දර ජල ප්‍රවාහය වෙනස් වන්න පුළුවන් එක වේග ය අනුව මේ ජීවිීන්ට මේ පරිසර තුළ රැඳල ඉන්න මදක් අපහසුයි එනිසා ගලාගෙන යන ජලයේ කිසිදු විශේෂිත ෘක්ෂලතාදයක් හමු නොවෙන තරම් හමු නොවෙන තරම් ැ ජලාස සහ වැැව් ගැත් මෙතරදි සාකචක්්ෂා කරනවා මේවා මිනිසා විසින් ගොඩනගපු කෘතිම තෙද්බින් විදිහයට සලගනවා. හරි. දරුවනේ ශ්‍රී ලංකාවේ ස්ොභාවික වැැව් පවතින් නෑ. ස්ොභාවිකවම නිර්මාණය වෙච්ච වැැවුනෑ මෙ සෑම වැවැත්ම මිනිසා විසින් නිර්මාණය කරපු මිනිසු මැදිහත් වෙලා හදපු දේවල්. ශ්‍රී ලංකාවේ ස්ොභාවික වැැව් නොපවතින නමුත්. වියලි කලාපේ වාරි කටයුතු සඳහා තැනු ඉපෙරණි අයිතිහාසික වැව් බොහෝ සංඛ්‍යාවක් පවතිනවා. ලංකාේ ස්වභාවික වැව් නෑ කියන කරුණත් ඒවගේම වියලි කලාපේ වාරි කටයුතු සඳහා හදපු ඉපෙරණි යිතිහාසික බොහෝ වැැව් සංඛ්‍යාවක් දකින්න පුළුව. වාරි කටයුතු සඳහා තැනු දර්ශීය වැව් අතර ප්‍රධාන වශයෙන්ම පරාක්‍රම සමුද්‍රය කලාවැැව මින්නේරීිය වැව තිසාවැැව මේ ප්‍රමුකතාවයක් ගන්නවා. වාරිටයුතු සඳහම හදපු දර්ශීය වැව් අතරට පරාක්‍රම සමුද්‍රය කලාවව තිසාවව මිනේරියව මේවා ප්‍රමුකතාවයක් ගන්න. දැ මේ රූපේ තුළත් ඔබට චයරුපය තුළ දකිින් ලැබෙන මේමගේ ලායක් ජලාශයක් නිර්මාණය කරල තියෙන ආකාරය තමයි ජලාශයක් තම පිටිම දකින්න ලැබෙන්නේ දැම් මේ ජලාශ්‍යවල දකින්න ලැබෙන ජලජ සාාක මොනවද ප්‍රධාන වශයෙන්ම මොනද මානෙල් නෙලුම් කෙකටිය මේ වගේ දර්ශනීය ශක දකින්න පුළුවන් ජලාශවල බහුලව ලස්සන මල්පි පෙන ශාක. එතුට මානෙෙන් නෙලුම් කෙකටිය දකින්න පුළුවන් ජලාශල බහුලෝ දකින ලබෙන ජලජ ශාක. ඒ විතරක් නෙමි නිදහසේ පාවෙන ආක්‍රමණික ආගන්තුක ශාක විශේෂත් වගේ ජලාශවල බහුලෝ දකින්න පුළුවන් දැඋදාහරණයක් විදිහට මේ සැල්වීනියා සහ ජපන්ජබර් සැල්වීනියා සහ ජපන් ජබර් ද මේ සැල්වීනියායඉන්නේ මේ ඉන්න ජපන් ජබර් හරි මෙවෙල ලොක්කු පරිසර බලපෑමක් හානියක් කරන ආක්‍රමණික ආගන්තුක විශේෂ ඒවත් මේ ජලාශවල සුලබව දකින්න පුළුවන් හරි එතුොට ජලාශවල බහුලෝ දකින්න පුළුවන් ශාක විශේෂවලට විසිතුරු ශාක විදිහයට අපිට සලගන්න පුළුවන් මානෙල් ඒවගේම නෙලුම් එ වගේම කෙකටිය වගේ ශාක ඊට අමතරව සුලබෝ දකින්න පුළුවන් ආගන්තුක ආත්‍රමිනික ශාක විශේෂත් උදාහරණ වශයෙන් දරුවුණේ අපිට සලගන්න පුළුවන් ජපන් ජබරඒවගේම අර සැල්බීනියා ශාක දැන් වගුරු බිම් සහ වගුරු වනාන්තර කියන මාතෘකාවට තමයි දරුවුණනේ ම යොමු එන්නේ වගුරු බිම් සහ වගුරු වනාන්තර මේ දෙක පරිසර පද්ති දෙකක් ලිබලමු අ්‍යන්තර මිරිදිය වගුරබිීම කිය ොනවටද කියලා රට ඇතුල තියෙන මිරදිය පිරිචව වගුබීමම් දැන් අභ්‍යන්තර මිරදය වගුරුබිමක් කිය අදහස් කරන්නේ පොළව මතුපිටිං ගලා යන මෙනම පදටි ඉතාවදග පොළව මතුපිටිං ගලායන ජලය හෝ භූගත ජලකාන්දුවීම් හෝ ගංගාාවල පිටාර ජලය ඔස්සේ ජලය ලැබෙන පහත්බී අභ්‍යන්තර මිරිදිය වගුරුබිමක් ආකාර තුනකින් දකින්න පුළුවන් සමහර වෙලාවට ොවමතු පිටිින් ගලා ගෙන යන ජලය එකතු වෙච්ච ප්‍රදේශ එහෙම නැත්තං භූගත ජලකාන්දුවීම් වලින් ජලය එකතු වෙච්ච ප්‍රදේශ එහෙම නැත්තං වර්ෂාව අධික කාලෙද දංගාවල් පිරිල ඒ දංගා ඉවර දෙැත්තෙන් පිටා ලනෝ අපි වගේ තැන්වලටගෙන පිටාර තැන කියලා ඒ පිටාර තැනිවලින් පිටාර ගලන ජලය පහත්බිම් වලට එකතු වෙලා ඇතිවන ප්‍රදේ තමයි ජය රැඳු ප්‍රේශ තමයි ිරිදිය ගුරුබිම් කියන්න. න දරුණේ පැදිලියුම පොලෝ මතු පිටෙන් ගලාගෙන යන ජලය එම ඇත්තම් භූගත ජලකාන්දුවේ මගින් හෝ ගංගාවල පිටාර ජලය ඔස්සේ ලැබෙන ජලය එකතුවන පහත් බිම් තමයි මේ වගුරු බිම් කියලා අපි සලකන්නේ මේ වගුරු බිම්වල දකින්න ලැබෙන විශේෂ සංයෝගයක් ඒතමයි පීට මොකදද මේ පිට් කියලා කියන මෙති පිට මෙහි පීට සහ ජලය රැඳුරු ඇලෙන සුළු මැටි පසක් දකින්න පුළුවන් පරිසරේ පීට් සහ ජලය රැඳීම බලපාන ඇලෙන සුළු මැටිපසක් දකින්න පුළුවන් ද පීට් ගැන අපි කතා කරන්න ඉසල්ල පිට් කියන්නන දරුවනේ බාගෙට වියෝජනයේ වෙච්ච. අරදව විෝජනයේ වෙච්ච කාබනික ද්‍රව්‍ය වලට අපි පිට් කිය හඳුන්න්න වවා අරදව ියෝජනයේ වෙච්ච කාබනික ද්‍රව්‍ය තමයි පිට කියන්නේ. එතෝට මිරිදිය වගුරුබිමක අපිට පිට් දකින්න පුළුවන් ඒ වගේම ජලය රැඳුණු ඇලෙන සුළු මැටිපසක් දකින්න පුළුවන් මැටිපසක් පවතිනවා. ඒ වගේ මිරිදිය වගුරු බිමක දකින්න පුළුවන් ජලජ පක්ෂීන් ඒවගේම ඇම්ෆිබියාවන් මත්ස විශේෂ මේ ප්‍රදේශවල බහුලව දකින්න ලැබෙනෝ. බොෝ ජලජපක්ෂීන් ඇම්තිිබියවන්සා මත්ස ශේෂ දකින්න පුළුවන්. ඒවගේ මොනවගේ ශාගත මේ පරිසරය තුළ වැඩෙන්නේ. නොගැඹුරු එක තැන රැඳුරු ජලයේ වර්ධනය වීමට අනුවර්තන දරන නොගැඹුරු එක තැන රැඳුලු ජලයේ වර්ධනය වීමට අනුවර්තන දරන ශාක විශේෂයන් වන හබරල, ඒ වගේම කෙකටිය ඒ වගේම පන් වගේ විශේෂ මේ පරිසරය තුළ දකින්න පුළ දැ මේ හබරල සාාකට හොඳ මුදාහරණයක් මේ ජයරූපය හබරල ශාකයක් තියන්නේ තොර හබරල වි කෙකටිය විශේෂ ඒ වගේම පන් වගේ දේවල් මේ ප්‍රදේශවලදී දකින්න පුළුවන් නොගැම්ඹුරු එක තැන රැඳුරු ජලයවර්ධනය වීමට කැනැත් අත් දක්වන ශාක තමයි වැඩිපුර අනුවර්නය විචෂ සාාක තමයි මේ වගුරු බිම්බල අපිට මුුණගැහෙන් මිරිද වගුරු වනාන්තර මේකත් විශේෂ පරිසර පද්ධතියක් ලංකාවන දරුව සුලබ හම්බවෙන් නෑයක ඉතා වැදගත් කාරණාව ලංකාවේ වැඩිය දකින්න ලැබින් නෑ ලංකාව සුලබව හම නොවෙන දෙයක්. මේ වනන්තරයේ ෘක්ෂලතාදිය වසරේ කෙටිකාලයකට ජලයෙන් යටවීම නිසා ඇතිවූ ප්‍රදේශ. මේ තියෙන්නේ වනාන්තරේ ෘක්ෂලතාදිය කෙටිකාලේකට අවුරුද්දෙන් කෙටිකාලයකට මුළුමනින් ජලයෙන් යට වෙනවා. ජලයෙන් යටවීම නිසා ඇතිවන ප්‍රදේශ තමයි මේ වගුරු වනාන්තර කියලා දහස් කරන්න මිරිදිය වගරු වනාන්තර මේ වනාන්තරවල බෘක්ෂලතා වසරේ කෙටිකාලයකට පමණක් ජලයෙන් යට වෙන එකොට ඒ ප්‍රේ හඳන්ුවන්නේ මිරිදිය වගු නාන්තර කියලා. දැන් ලංකාේ මේවා හරිම අඩු දකින්න ලැබේ නැති තරම් කියලා කිව්වත් විශේෂෙන් ඔබට එකක් දකින්න පුළුවන් කළුගං ද්‍රෝණයේ බුලත් සිංහල ප්‍රදේශයේ පිහිල තියෙනවා වතුරාණ වගුරු වනාන්තරය වතුරාන වගුරු වනාන්තරය තියඒගේ වගුරු වනාන්තරයක් දැන් ලංකාවෙනං කළුගංගා ද්‍රෝණයේ තමයි බුලත් සිංහල ප්‍රදේශයේ හමුවෙනව වතුරාණ කියලා වගුරු වනන්තරයක් මිරිදිය වගුරු වනන්තරයක් නරබන්න පුළුවන් හරි එම දරුණ නිිතන සාරාංශයකඩිම අපි මිරිදියව වගු වනන්තරයක් කියැන මොකේටද මිරිදිය ගුරු නාන්තරයක් කියලා දහස් කරන්නේ ශ්‍රී ලංකාවෙනම් මේවා සුලබෝ දකිනල බෙන්නින වනන්තරේ තිය ෘක්ෂලතාදී වසර කෙටි කාලයකද ජලයෙන් යට වෙච්ච ප්‍රදේශ තමයි වගු වනාන්තර කියන්නේ වනාන්තරයේ බෘක්ෂලතා දිය වසරේ කෙටි කාලයකට ජලයෙන් යට වෙනෝ. ඒම ඇතිවන ප්‍රදේශ තමයි මේ වගුරු වනාන්තර කියලා අදහස් කරන්න. ොර කළුගා ද්‍රෝණීය බුලත් සිංහල ප්‍රදශය තියන වතුරාණ වගුරු වනාන්තරේ මේකට හොඳම උදාහරණයක් විල්ලු දැන් අපි විල්ලු ගැන තමයි සාකච්ඡා කරන්නේ. දරුවනේ සාමාන්‍යෙන් ගත්තම, විල්ලු කියන්නේ ජලාශවල පිටාර තැනි මේ ජලාශවල පිටාර තැනිි තමයි විල්ලු කියලා දහස් කරන්නේ. විල්ලු ත්‍රණභූමි හා එම ප්‍රදේශය ජීවත්වන වන ජීවි අතර විශේෂ අන්තර් සම්බන්ධතා පවතිනෝ. දැමේ විල්ලු ත්‍රණභූමි සහ ඒ ප්‍රදේශයේ වාසය කරන වනජීවින් අතර විශේෂිත අන්තර් සම්බන්ධතා තියෙනවා. විශේෂෙන්ම අලි ඇතුන් පක්ෂී ගහන අපිට දකින්න පුුවන් දැම විල්ලුගක් කියපු හම දරුණු මේ ල්ලුව තුළ පහැදිලිවම ත්‍රණ භූමියක් දකින්න ලැබෙන ඒ තුරුණ භූමිය ජලයෙන් යට වෙලා තියෙන්න්නේ හරි තුන තමයි මේක විල්ලු පරිසරයක් කියලා අදහස් කරන්න දැන් මේ විල්ලු තෘුණ භූමිය තුළ දකින්න ලැබෙන ප්‍රධානම ෘක්ෂලතා තමයි තෘනවර්ග තෘුණ ඒ වගේම රළු ත්‍රරුණ විශේෂ අපිට බුණ ගැහෙනෝ හරි ප්‍රමුක ෘක්ෂලතාද ලෙස ත්‍රුණවර්ග සහ රළු තෘුණ විශේෂ කියන වර්ග තමයි දකින්න ලැබෙන් හවැලිටාර තැනි ඒවගේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විල්ලු තුරුණභූමි වලට හොඳ උදාහරණ ඒවත් අපි දැනගන්න ඕේ. මහවැලි පිටාර තැන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මේවා විල්ලු තුෘුණභූමි පිහිටල තියන ප්‍රධානම ස්ථාන විදිහටයි සලකන්නේ ප්‍රධානම ස්ථාන එයනෝ දරුවනේ අපි දැන් අභ්‍යන්තර මිරධියය තිෙද්බින් පිළිබඳව සාකච්ඡා කර හිට අමතරව ජලාශ සහ වැව් ගැත් යම් කරුණු කීපයක් සාකච්ඡා කර. ය මේ පරිච්ේද සිද්ධාන්ත මේ කරුණු සාකච්ඡා කිදීමමින් අවසන් වෙනවා අපි මෙහි ප්‍රශ්නාවලියට යොමුවෙලා අපි ඉගන ගත්ත දේවල් ලකුණු බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා මැනල බලමු හරි එහම අපි දැන් මේ ප්‍රශ්නාවලියට යොමුයමු රි පලමනි ප්‍රශ්නය රැම්සාර සම්මුතියරනුව තිේබි මර්ත දක්වන්. ද අන්තර්ජාතික වශයෙන් ගදගත්වන තිෙද්බින් සරක්ෂණය පිළිබඳ සම්මුතියතම මේ රැම්සාර සම්මුතිය කිය රුණේ රැම් සමුති රනුව තිෙබමක් අර්ථ දක්වන්නේ හමද මේක කතා කළා හරි තෙද්බිමක් කිය අදහස් කරන්නේ වගුර බිම් එම නත්තන් ජලය සහිත හැලයිඩම් නැත්තක් පීට බිම් එකස්සෙල ලියන්න ඕන වගුරු බිම් ජලය සහිත හැලයිඩම් පීට බිම් ඉට පස්සේ ස්වභාවිකව හෝ කෘතිීමව ඇතිවෙච්ච දේවල්. කෘතිීම වහෝ ස්වභාවිකව ඇති වුණු දේවල්. ඒ වගේම ස්තීර ලෙස හෝ තාවකාලික ලෙස චලය රැඳී තිබෙන ප්‍රදේශ ඒ කරුණ දෙක එක තු වෙන්න ඕොන. කෘතිමවහෝ ස්වභාවිකව ඇතිවුණු ස්තීර හෝ තාව කාලිකව ජලය රැඳුණු ප්‍රදේශ වනාතර දැන් කොයි වගේ ජලේද මේ පරිසරය තියෙන්නේ. නිශ්චල ඒවාය තියනවා නිශ්චල ජලය හෝ ගලාගෙන යන මිරිදිය ඊනට කිවල් දිය ලවනදිය ඒගේ කරද ප්‍රද ඇතුළත්ව බාධී අවස්ථාවද ගැබුර මීටර් හයක් නොයික් මෝන්‍රදරි තොරපිළියමු ප්‍රදේශවන අතර ඒවායි නිශ්චල හෝ ගලායන මිරිදිය එමනැත්තා කිවල්දිය හෝ. ලවනදිය කරදි ප්‍රදේශද ඇතුළත්ව බාධිය අවස්ථාවේ බාධ අවස්ථාවේදී. ගැඹුර හයයිමීටර් ඉක්මවා නොයන. තමයි තෙද්බිම් කියල අර්ථ දක්වන්නේ රැම්සාර් ගිවිසුමට අනුව රැම්සාර සම්මුතියට නුව. තර හොඳර බලන් වගුරුබිම් ජලය සහිත හැලයිඩම් පීට බිම්. කෘතිීමව හෝ ස්වභාවිකව ඇතිවෙච්ච ස්තීරහෝ තාවකාලිකව ජලයරැඳරු ප්‍රදේශන අතර ඒවයි නිශ්චලහෝ ගලා යන මිරිදී එහමනැත්තං කිවුල් දිය ෝ ලබනදී කරදය ප්‍රදේශද ඇතුළත්ව බාධී අවස්ථාවේ ගැමර ී හයක් නොයික්ම වන ප්‍රදේශන ඇත්තතා ඉක්මවා නොවන ප්‍රදේශ තමයි රැම්සාර සම්මතියට අනුව තෙද්බිමක් කියලා අපි අර්ථ දක්වන්නේ හරි දෙනි ප්‍රශ්නයට එනවාදරුව ශ්‍රී ලංකාවේ තෙද්බිම් මාකාර තුන නම් කර ඒවාට නිසුන් ලියෙන් ඇැ තෙද්බි මාකාර තුනක් තියෙනවා පලවෙනිග තමයි අභ්‍යන්තර මිරදිය තෙද්බි අභ්‍යන්තර මිරිදිදිය තෙත්්බිම් දැ අ්‍යන්තර මිරදිිය තෙදබිම් වලට උදාහරණ මොවාද මෙතැන් අපිට ගන්න පුළුවන් ගංගා ඇලදොල ඒ වගේම වගුරුබිම් වගුරු වනාන්තර හරි විල්ලු මෙන්න මේවතම උදාහරණ විදිහට අපි සලකන්නේ ගංගා ඇලදොල වගුරුබිම් වගුරු වනාන්තර සහ විරිල්ලු මෙතමයි අභ්‍යන්තර මිරදිය තිද්බම් විදිහයට සලකන්නේ දෙවනි අවස්ථාව එතමයි වෙරලබට තෙත්්බිම් වෙරලබට තිෙද්බිම් දැන්දරුණ මේ වෙරලබට තිෙබ්බිම් වලට අපිට ගන්නපුළුවන් කලපු ගංමෝය වගේ පරිසරපන්දති ගන්න පුුව කලපු ගමෝය ඉළඟට කොරල් පර කඩොලාන කරල් පරඩොලාන ඒ වගේ ලවන වගුරු මුහුදු ත්‍රුණපෙත් ගන්නත් පුළුව මුදු තරුණපෙත් මොහුදු තරුණපෙත් තුන්වෙනි තෙද්බිම් ආකාරය අපිට ගන්න පුුවන් මිනිසා සෑදූ තෙද්බි දැ මිනිසා සෑදුූ තෙද්බිම් විදිර දරුවනේ වැැව් ජලාශ කුඹුරු සහ ලුණු ලේවායන් ගන්න පුළුව ලුණු ලේවායන් ගන්න පුළුව. තරේතමයි ශ්‍රී ලංකාවේත් තෙද්බි ආකාරතුන අභ්‍යන්තර මිරතිය තෙද්බිම් ඒවගේම වෙරලබට තෙද්බිම් සා මිනිසා සෑදූ තෙද්බි. අපි දැන් ඊළංඟ ප්‍රශ්නයට යොමුයෙමු අපි තුන්ින් ප්‍රශ්නයට යොමුෙමු ගංා ඇල ො පළිබඳ කෙටියයෙන් පහදන්න. දැන් ස්වභාවික ගංගා ද්‍රෝණි එකසීය තුනකින් ගලායන ගංගා ජාලයක් ශ්‍රී ලංකාව පුරා පැත්තිරිලා තියනවා එක මුලින්ම අපි ලියන්න පුුව ස්වභාවික ගංගාද්‍රෝණි එකසිය තුනකින් සමන්විත ගංගා ජාලයක් ශ්‍රී ලංකාව පුරා ැ පැතිරල තියනව දරු දෙවනි කාරණාව තමයි මේ තෙත් කලාපේ උස්බිම්වලින් පැරනගෙන ගංගා ද්‍රෝණී බහු ආර්ෂිකයි එකනෙ වසර පුරාවා හිඳෙන්නේ නැහැ අපි ඒකත් එකතු කරමු තෙත් කලාපයේ උස්බිම්වලින් පැනනගෙන බහු වාර්ෂිකයි. හැබැයි වියලි කලාපයෙන් ගමන්ගන්න ගංගාද්‍රෝණිවල විශේෂත්වය තමයි ඒවා ඉරතු මේ සවභාවයක් තියන එක කාලෙකට පමණක් ජලය පවතිනෝ අනෙක් කාලවලදි සිින්දී පවතිනෝ. වියලි කලාපයේ ගංගා ද්‍රෝණි ඉර්තුම යයි ඒ වගේම මේ ගලාගෙන යන ජලයේ ෘක්ෂලතා දිය දකින්න නොමැති තරම් හරි කිසිම රුක්ෂලතා විශේෂයක් දකින්න නොමති තරම් තමයි මේ ගලා යන ජලයට එකත් ලියන පුුව ගලායන ජලයේ ෘක්ෂලතා දී දක්නට නොමැති තරම්ය පුෘක්ෂලතා දිය දකින්න නොැති තරම්. මේ තමයි ගංගා ඇල දුළ පිළිබඳව අපට කියන්න තියෙන් අපි ඊළඟට සාකච්ඡා කරමු ඉළඟ ප්‍රශ්නය හතරනි ප්‍රශ්නය ජලාස සහ වැව් පිළිබඳ කටයෙන් පහද දැ දරුවුණන ශ්‍රී ලංකාව තුල සොභවිකෝ නිර්මාණය විච්ච වනෑ නමුත් වාරිතාක්ෂණක කටයුතු සඳහා නිර්මාණය කරපු ඓතිහාසික ඉපරණි වැැව් බහෝ සංක්‍යාවක් දකින්න පුළුවක් අපි ඒලියම් ස්වභාවික වැැව් දැකිය නොහැක ස්භාවික වවැව් අපිට දකින්න බැහැ හැබැයි වාරි කටයුතු සඳහා නිර්මාණය කළ පැරණ යිතිහාසික විශාල සංක්‍යාවක් හමුවේ වැව විශාල සංක්‍යාවක් දරුවුණය අපිට මොුණ ගහැෙනවා. ඒවගේම මෙතැන්දී විශේෂයෙන් මතක් කරන්න ඕේ දර්ශීය වැව් ලෙස වාර්රි කටයුතු සඳහා භාවිතාවන දර්ශීය වැව ෙස පරාක්‍රම සමුද්‍රය තිසාවැව කලාවැව වගේ මින්නේරේ වැැව වගේ උදාහරණ ලබා දෙන්න පුළුවන්. වාරි කටයුතු සඳහා දර්ශීය වැවුලෙස තිසාවැව කලාවැව රාක්‍රම සමුද්‍රය හා මින්නේේරිය වැැව දැක්විය හැක දැක්විය හැකිය හරි මෙ තමයි ජලාස සහ වැැව් පිළිබඳව අපිට කියන්න තියෙන දේව ඊළඟ ප්‍රශ්නට පස්නි ප්‍රශ්නයට ජලාසවල බහුල වහමුවුණ ජලජ පැළෑටි හා ආක්‍රමණික ආගන්තුක ශාක විශේෂ නම් කරන්න. ජලජ පැලෑටි වශයෙන් අපට විශසිම මානෙල් නෙලුම් කෙකටිය ශාක දක්වන්න පුළුවන්. මානෙල් නෙලුම් කකටිය වගේ ජලජ පැෑටි විදිහට දක්වන්න පුළුවන් එවගේම ආක්‍රමණික ආගන්තුක ශාක විදිහට දරුවනේ විශෂම සැල්වීනියා සහ ජපන් ජබර් දක්වන්න පුළුවන් සැල්වීනියසා ජපන් ජබර ආගන්තුක ආක්‍රමික ශාක විදිහට හඳුන්වන්න පුළුවන් අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යොමුුවම. ප්‍රශ්න වගු නාදම ගුබි කියෙන් වගුරුබිම් කියල අදහස් කරන්න දරුවනේ පොළව මතු පිට ගලාගෙන යන ජලය හෝ භූගත ජලකාන්දුවීම් හෝ එහෙම නැත්තං ගංගාවල පිටාර ජලය ඔස්සේ ජලය ලැබෙන පහත් අපි ඒටිකලියම් පොලව මතුපිටන් ගලා යන ජලය හෝ. ූගත ජ කාන්දුවීම් හෝ ඒ වගේම ගංගාවල පිටාර ජලය ලෙස ජලය ලැබෙන පහත් බිම් වගුරුබිම්වේ එවටතම අපි වගුරු බිම් කියල කිය පොලෝ මතු පිටින් ගලා යන ජලය හෝ භූගත ජල කාන්දුවම් හෝ ගංගාවල පිටාර ජලය ලිස ජලය ලැබෙන පහත් බිම් අපි වගුරු බිම් කියලා සලකනෝ. හත්වනි ප්‍රශ්නය වගුර බිම්බල ූලි ලක්ෂ සයි ජීවත්වන ජීව විශේෂ පිළිබඳව ලියන්න මොනවද පිට ලියන්මති පලවැනිිම කාරණාවතමයි පීට් සහ ජලය රැඳෙන ඇලන සුළු මැටි සහිත පසක් දගන්න පුළුවන් පීා ජලය රැඳෙන ඇලන සුළු මැටි සහිත පසක් ඇත.දිමනි කාරණාව තමයි ජලජ පක්ෂන් ඇම්ිබියාවන් සහ මත්ස විශේෂ රාශියක් මේ පරිසරය තුළිට දකින්න පුළුව ජලජ පක්ී ඇිබියාවන් හා මත්ස විශෂ රාශියක් වාසය කරයි නැ අපිට දකින්න ලැබෙනවා ජලජපක්ෂීන් ඇම්තිිබියාවන් සහ මත්ස විශේෂ රාශියයක් වාසය කරයි ඒ වගේම නොගැඹුරු එක තැන රැඳුණු ජලයේ වර්ධනයවීමට අනුවර්නය වෙච්ච ශාක විශේෂ බහුලව තියෙනවා පිළියමු නොගැම්ඹුරු එක තැන රැඳුණු ජලයේ වර්ධනය වීමට අනුවර්තන දරන ශාක බහුලයි නොගැඹුරු එතැන රැඳුණු ජලයේ වර්ධනය වීම අනුවවර්තන දරන ශාක බහුලයි උදාහරණ වශයෙන් කියවන දරුවනේ අපිට මෙතැන්ට ගන්නපුළුවන් හබරල කෙකටිය එවගේම පන් කියන ා විශේෂ මේ අය නොගැඹුරු එකතන රැඳුණු ජලේ වර්ධනය වීමට අනුවර්තන දක්වන ශාක ලෙස හඳුන්වන්න පුළුවන් වගුරු බිම්වල. ය අනුව දැන් වගුරුබිම්වල මූලික ලක්ෂණ අපි සාකච්ඡා කර තියනොයි වගේ එහි වාසේකරන ජීව විශේෂ පිළිබඳව. මූලික ලක්ෂණ තමයි මේ පීට් සහ ජලය රැඳෙන ඇලෙන සුළු මැටිසහිත පසක් පවතිනවා. ඒ වගේම ජලජ පක්ෂීන් ඇම්ෆිබියාවන්. වගේ මත්ස විශේෂ රාශියක් මේ පරිසරයේ මේ ප්‍රදේශයේ වාසය කරනවා ජීවත්වෙනවා නොගැඹුරු එක තැන රැඳලු ජලයේ වර්ධනය වීමට අනුවර්තන දරන ශාක මේ පරිසරය තුළ බහුලව ඉන්නවා. මෙ පරිසරය තුළ බහුල වෙන්නවා. තැ උදාහරණයක් වශයෙන් හබරල කෙකටිය පන්මනිශාක මේ සඳහා හොඳ නිදසුන් වෙනවා. හබරල කෙකටිය පන්මනිශාක මේ සඳහා නිදසුන් වෙනවා. ප ප්‍රශ්න ිරදිය ගුනාන්තර පිබඳ ෙටීමෙන් පාදන්නන පල්ලවෙනිමද මේ ලංකාව සුලබෝ දක් ඉන්න ලබන්නේ න එක මුලින් මලියන්න ඕනේ. ශ්‍රී ලංකාවේ සුලබව හමු නොවේ සුලබව හමු නොවේ. ඊළඟට මේ වනන්තරවල කෙටිකාලයකට ජලයෙන් යටවීම නිසා ඇතිවන ත්වයක් තමයි මේ මිරිදිය වගරු වනනාන්තර කියන්නේ මේ වනන්තරවල කෙටි කාලයකට තමයි ජලය එක්්‍රැස්ටවීම නිසා මේ වගේ වගුරු වනාන්තරයක් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම කළුගංගා ද්‍රෝණයේ බුලත් සිංහල ප්‍රදේශයේ වතුරාණ මිරිදය වගුරු වනාන්තරය තමයි මේ එකට හොඳම උදාහරණයවෙෙන් අපි ඒ එක ලියන්න පුළුවන් කළුගංගා ත්‍රෝණයේ බුලත් සිංහල වතුරාණ වගුරු වනාන්තරය මීට නිදසුකි මී නිදසුනකි. ලංකාවි සුලබව හමුණනොවුනට දකින ලැබෙන ප්‍රධානම ස්ථානයක් තමයි කළුගංගාද්‍රෝණයේ ුලත් සිංහල ප්‍රදේශයේ මේ වතුරාණ කියලා හඳුන්වන වගුරු වනන්තරය මෙක හොඳම මුදාහරණයක් ලංකාව තුළ හමුුවන ිදිදිය ගුරු නන්තරයක් සඳහා එතට මේ වනන්තරයේ බෘක්ෂලතාදිය කෙටිකාලයකට ජලයෙන් යටවීම නිසා තමයි මේ තත්ව ඇතිවන් එක අප එකද කරමු මේ වනාන්තරවල ෘක්ෂලතාදිය කෙටිකාලයකට ජලයින් යටවීම නිසා ජලයෙන් යටවීම නිසා මේ වගුරු වනාන්තර ඇතිවේ වගුරු වනාන්තර ඇතිවේ ඒමනත් දැන් අපි නමවිනි ප්‍රශ්නයට යොමුම බලනදරු විල්ලු කියන්නෙ මොනද ජලාශවල පිටාර තැනිවලට තමයි විල්ලු කියල කියන්නේඉ සරල පිළිතු රක් තියෙන්න්නේ ජලාශවල විල්ලු දැන්දරුණේ දමනි ප්‍රශ්න තමයි විල්ලු පිබඳ කෙටියෙන් ස්තරක දැ කලින් කිව ජලාශවල පිටාරතනෙ තමයි ල්ලු කියන කියල මේ විල්ලු තුනබූමි වල ජීවින් අතර විශේෂිත අන්තර් සම්බන්ධතා පවතිනවා විල්ලු තුනභූ මිසා ජීවින් අතර විශේෂිත අන්තර් සම්බන්ධතා පවතිනෝ හරි මොද මේ විල්ලුවක් ආශ්ිතව අල්ලි ඇතුන් ඒවගේ ජලජ පක්ෂි රාශීයක් මේ පරිසරය තුළ වාසය කරන ඒවගේම විල්ලුවල දකින්න ලැබෙනවා තෘුණ සහ රළුතුරුණ කියලා ප්‍රබේද දෙකක් විශේෂ දෙකක් දකිින් ලැබෙනවා සාමාන්‍ය තෘුණ සහ රළු තුරුණ කියලා ඒවගේම විල්ලු අපිට දකින්න පුළුවන් මහවැලි පිටාර තැන්නේ ඒවගේ විල්පත්තුවේ මෙ වැනි විල්ලු අපිට දකින්න හැකියාවක් තියෙන හරි එමන්දරුව අපට දැ ේදේ වලටි ලියන්න පුළ විල ත්‍රුණබිම් හා ඒ ප්‍රදේශයේ ජීවත්වන සතුන් අතර විශේෂිත අන්තර් සබඳතා පවතිනවා විශේෂිත අන්තර් සබඳතා පවතිනවා ෂ අලියඇතුන් එවගේ පක්ෂීන් අතර එවගේ ප්‍රමුඛශලස ත්‍රුණ සහ රළුතුරුණ දකින්න පුළුව ප්‍රමුඛශාක ලෙස තුණහා රළුතුෘුණ පවති. සහ රළු තුරුණ පවතිනව ප්‍රමුඛ ශාක විදිහට ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මහවැලි පිටාර තැන් විල්පත්තු ජාතික වනෝද්‍යානය මේ වගේ විල්ලු දකින් ලබෙන ප්‍රධාන ස්ථාන මහවැලි පිටාර් තැන් විල්පත්තු ජාතික වනෝද්‍යානය විල්ලු හමුවන ප්‍රදේශවේ විල්ලු හමුවන ප්‍රදේශවේ එය අනුව දරුවනේ තෙද්බිම් පලිසර පද්ධති වලින් විශේෂම අභ්‍යන්තර තෙද්බින් පරිසරද්ති මිරිදය තෙද්බින් පරිිසර පද්ධති පිළිබඳව සම්පූර්ණයම අපි විශේකරණුණු සාකච්ඡා කලා ඒ ඇුෙන් නිර්මාණය විච්ච කෙටි ප්‍රශ්න දහයකට පිළිතුරු සැපව්වා. එමන මේ පරිච්චේදයමයින් අවසන් වෙනවා අපි ඊනඟ කොටසින් එකතුවන්නේ විශේෂෙන්ම වෙරලබට පරිසර පද්ධති පිළිබඳව සාකච්ඡා කරන්නත් එහි ප්‍රශ්නාවලියට පිළිතුරු සපේල අපි ඉගෙනගත්ත කරුණු ලකුණු බවට පත් කරන්න. එම ඒ සමග එකතුවෙමු ඔබ සැමට සුභ දවසක්.